උබ සන්දියාවත් සියරුම දෙනාට විශේෂයම මෙම පණවිඩය ලබා දෙෙන්ඩ හිතුේ දැ දැන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණ කොළම දිසාබාර ජේෂ්ට්‍රනයෝජ්‍ය පොලිස්පති පොලිස්පති ස ආරක්ෂක ප්‍රධානීම් සවවිද හමුදාපතිවරුන් ඒවගේ ආරක්ෂ අමාත්‍යන්සේ ලේකම් කමල් ගුුණුරත්න සහස් නීතිය සාමය පිළබඳ අත් ඇමති සහමාත්‍යන්සේ ලකම් ජගත් අල්ලිස් සමඟ. මෙහිදී ජනාජිප්‍රතිවරයා ප්‍රකාශ කරලා තිබෙනවා. කෙසේ හෝ ඉදිරි පෑ හැත්ත දෙක ඇතුළත ගාලුමෝදර සිටින සියලුම පුද්ගලින් ඉවත් කරන්නත් එෙම කූඩාරම් ඉවත්කොට සම්පූර්ණ ඒ ප්‍රදේශ නිදහස් කරන්න ක්‍රියා කරන්න කියලා. මේක ඉතාමත්ම බරපතල දෙයක් මෙතෙන්දී මම පණවිඩය මුදාහරින්නේ. එහිදී දැනුන්දීලා තියෙනවා සමහර නලධාරින් එතන්දි කතා කරලා තියෙන්නේ ඇත්තනම ලංකාය මිනිස්සුන්ගේ ජීවිත රාජපක්ෂලාට කිසිම තුට්ටුවකට වටින් නැහැන් වගේ. එනිසා රාජපක්ෂ රජ්ජමේට එරෙහිව දැන් හඳනගේයතුයි මොකද ගෙවල් අස්ේඉදලා ගෙවල් ඇතුළේඉදලා හඳනගල වැඩක් මැහැ. මේ ජනතාව රැකගන්න ඕනි. විශේෂයම මම සහෝදර නිලධාරන්න මතක් කරන්න කැමති. ආණඩුකම ව්‍යවස්ථාවේ විසි හත්තනි වගන්තිය සහ විසි අටවැනි වගන්තය විසි හත්තනි වගන්තිය පැහැදිියෝම කියලා තියෙනවා ජනතාවගේ අයිතිය ආරක්ෂා කරන ප බැදල න්න ්‍ර ලංකා පොලස්ිපර්රමන්දි පොලිස්නි ඩරරික් ක්ශයෙන්. ඒ නිසා කරුණාන කරලා මම සහෝදර් නිධාරින් ඉල්ලා සිටින්නේ රාජිපක්ෂලා ඔවුන්ට යන්න රටක් තිබෙනවා. ඔවුන් අමෙරිකන් පුරවැසියම්. ඒත් ඔබට යන්න රටක් මැහැ. ඔබ ජීවත්වෙන්නේ ශ්‍රී ලංකාවේ. ඒ වගේම. ජාති්‍යන්ත්‍රයේදී රාජිපක්ෂලාට එරෙහිව කත්‍රියාත්මක වියතු සියලු දේවල් දැම් අපි ක්‍රියාත්ම කර අවසන්. මේ වන විට ඔවුන්ට විරුද්ධව ජාතියන්ත්‍ර මතයක් රාජ්‍යතාාන්ත්‍රික වශයනුත් ගොඩන කලා තියෙන්නේ. එ නිසා ඒ පිළිබඳවත් ඉදිරියේද කටයු සිද්ධ වේ. ආණඩුකමි ව්‍යවස්ථානු කූලව අන්ුකමව්‍යස්ථා විසි හත්තනනි වගන්තයට අමතරව. දේශපාන අයිතින් පිළිබඳව ආජ්‍යාපන්තයේ දෙදස් හතේ ඒ පනතිත් පැහැදිලුවම දශපාන සිවිල්හා දේශපාන අයිතින් පිල්බන පනතයත් පැහැදිලුවම කියලා තිබෙනවා පුද්ගලන්ගේ දේශපාන අයිතිය සහ නිදහස මානම හිමිකම් රකින්න. ඒ නිසා පොලිස් නිරධානෙන් වශයෙන් කරුණා කරලා ජනතාව පීඩනයට පත් කරන්න එපා. ජනතාවට එරෙහිව ඔබේ තුක් වු එල්ල කරන්න එපා බන්නම හේතුවූකටවත්. මොකද ඔබ වැඩිතිබොත් ඔබ වෙඩිතියන්නේ. බගේ පවුලට ඔබගේ දරුවට ඔබගේ මමට බිරිදර කියලා මතක තියාගන්න. මොකද ඔය රාජපක්ෂලා කරපු දෙවල්වලින් මේ රට විනාශස වෙලා තියෙනවාමිසක් ජීවිත පරිත්‍යාගෙන් අද අපිට සිද්ධ වෙලා තියෙනවා රාජපක්ෂ රෙජමේෙන් මේ රට ගලවගන්න. කරුණ කරලා මම සහෝද නිෙල්ධාරන්ගේ විශේෂමිලි ලීමක් කරනවා ඉදිරි පෑහැත්ත දෙක ඇතුළට මොවුන් විශාල මුදාගැනීමේ සංග්‍රාමයකට යන්න සූදානම්බෙනවා ඒකට දායකත්වය දෙන්න එපා ඔබට මොනම හේතුවටත් ඔබට අවිය බිමතියලා ඇත්තටම ඔබට අරගලකරුවන් සමඟ එකතු වෙන්න පුළුවන් ඒත් එහිදී පැහැදිලුවම ඔබ නීතිහා සාමය ආරක්ෂා කරන්න කියන එක මම ඉල්ලීමක් කරන මොකද නීති විරෝධී නියෝග ක්‍රියත්ම කරන්නපා මොනම ේතුට කවුරු දුන්නා එය ඒ නියෝග ඩස්ස්පි හෝ ඒස්පි වෙන්න පුළුවන් කොම්වන තරාතරමග නිලධාරෙක් එම ී විෝධී නියෝගයක් දුන්නත් ඒ ඉතු කරන්න එපා ඒ විශේෂයෙන්ම මගේ සහෝදර පොලිස්සින්ධාරින් වෙනුවෙන් කරණ ඉල්ලීමක් එහිදී ඔබට යම් කිසි කරදරයක් ඔබ වෙනුවෙන් පැහැදිලිවම අපි පෙනීන්න. අප සම විශේෂයෙන්ම ශ්‍රී ලංකා නීතිච්‍ය සංගමය ගරු සභාපති සාලි පිරිස් මහත්බෑ සමඟ එම නීති ප්‍රදධජාවම ඔබ සමඟ පෙනීන්න. ඒ නීති ප්‍රජාවගේ විශේෂෙල්ලීමක් තමයි ජනතාවගේ මානුම් හිකම් රකින්න කියන එක. ජනතාවට අනවශ්‍ය පීඩනයක් එල්ල කරන්න එපාල. ඒවගේම. විශේෂම කොළම දිසා ඉතාමත්ම තිරිසං ආකාරයෙන් කටයුතු කරන්න සූදාන වෙන බව එම සාකච්ඡාවට සහභාගියූ උසස් නිලධාරයෙක් අප සමඳ පැවසුවා. ඇත්තරම් පුද්ගලිකොම මසම ගොහුප කියා සිටියා ඔහු කියලා තියෙනවා. දෙන්නෙක් තුන්ඩෙක් බැරුණ හම මේ තත්වය නවතිී. කිය දේශමන්දු හිතාගෙනින් නවාන දෙන්නෙ තුන්දනෙක් මරලා මේක නමත්තන්න ඒක ම හිතන්නේ ලංකාවේ ඉතිහාස ගත වන විහිළුවක්. මේ සිද්ධීම් පිල්ිබඳව දැඩි අවධානෙන් ඉන්න කියෙල මංගටේ සාමාන්‍ය පපුරවස්යන්ගෙන් ජනතාවින් ඉල්ලන අතරම සහෝදර නිල්ධාරිවරුණනි ඔබගේ දෙමවපියන්වගේ ඔබ බිරිඳ සහෝද සහෝදුරයන් කියලා මතක තියාගෙන ඔය කාක නිලලාෑදු දධිනල සත්. ඉතාම ඕන ඉල්ලීමක් කරන කරුණා කරලා ඔබේ අතේ ගිනි අවිය ජනතාවට හරවන් එපා මුුණම හේතුවකොටත්. ඔබ සල්ම දෙනාට සුබසන්ධාවක් මම ශ්‍රී ලංක පොලිස දේශපාලය මුදා ගැනීමේ ජාත්‍යන්ත සංගමය සභහපති අජිත් තර්මපාල.